එතකොට ඒකකත් සුළු වෙනවා. ඒ වුණාට මේ ආදේශ කිරීම වැරදි. ඇයි? ඒකට හේතුව තමයි නියත පරිපූර්ණ වායු ස්කන්ධයක පීඩනයේ නියත අවස්ථාවේදී වායු පරිමාව අනුලෝමව සමානුපාතික වෙන්නේ නයිට්‍රජන් වායුවේ ඝන සෙන්ටිමීටර් 520ක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 120කි. එම වායුවේ පීඩනය නියතව තබාගෙන උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 1000ක් බවට පත් කළ විට පරිමාව කොපමණ වේද? ආරම්භයේ තිබුණු නයිට්‍රජන් ප්‍රමාණයම තමයි සෙල්සියස් අංශක 1000දී පවතින්නේ. ඒ කියන්නේ නියත නයිට්‍රජන් වායු ස්කන්ධයක් තියෙන්නේ. පීඩනයේ නියත බව ප්‍රශ්නේ සඳහන් වෙනවා. එතකොට නියත වායු ස්කන්ධයක් පීඩනයේ නියත අවස්ථාවේදී අපිට යොදන්න පුළුවන් නියමය චාල්ස් නියමය. අපි ඉගෙනගෙන තියෙනවා චාල්ස් නියමයේ දෙන්නේ පරිපූර්ණ වායුවක් සඳහා. එතකොට නයිට්‍රජන් වායුවට චාල්ස් නියමයේ යොදන්න කලින් අපි උපකල්පනය කරනවා නයිට්‍රජන් වායුව පරිපූර්ණ වායුවක් බව. නයිට්‍රජන් වායුව පරිපූර්ණ වායුවක් බව උපකල්පනය කරමු. අපිට මතක තියෙන්න ඕනේ ගණනය කිරීම සඳහා චාල්ස් නියමය යොදාගන්නේ කොහොමද කියන එක. පරිපූර්ණ වායුවක V එක බෙදීම T එක සමානයි V දෙක බෙදීම T දෙක ස්කන්ධය සහ පීඩනයේ නියත විට. අපි දන්නවා පළවෙනි අවස්ථාවේදී නයිට්‍රජන් වායු පරිමාව ඝන සෙන්ටිමීටර් 520යි. ඒ අවස්ථාවේ නයිට්‍රජන් වායු උෂ්ණත්වය සෙල්සියස් අංශක 120යි. දෙවෙනි අවස්ථාවේදී නයිට්‍රජන් වායුවේ පරිමාව ගණනය කරන්න ඕනේ. ඒ අවස්ථාවේදී නයිට්‍රජන් වායුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000යි. එතකොට ඒකකත් සුළු වෙනවා. ඒ වුණාට මේ ආදේශ කිරීම වැරදි. ඇයි? ඒකට හේතුව තමයි නියත පරිපූර්ණ වායු ස්කන්ධයක පීඩනයේ නියත අවස්ථාවේදී වායු පරිමාව අනුලෝමව සමානුපාතික වෙන්නේ වායුව පවතින නිරපේක්ෂ උෂ්ණත්වයට. එතකොට මේ සමීකරණයේ T එක කියන එකෙන් අදහස් වෙන්නේ මුල් අවස්ථාවේ වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වය. නැත්තම් හරියට කිව්වොත් එහෙම වායුවේ තාපගතික උෂ්ණත්වය. එතකොට වායුවේ තාපගතික උෂ්ණත්වය අපි ප්‍රකාශ කරන්නේ නැත්තම් වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වය අපි ප්‍රකාශ කරන්නේ කෙල්වින් වලින්. එනිසා මේ විදිහට ආදේශ කිරීම වැරදි. එතකොට නිවැරදි ආදේශ කිරීම කොහොමද? ආරම්භක පරිමාව ඝන සෙන්ටිමීටර් 520යි. එතකොට ආරම්භක අවස්ථාවේ නිරපේක්ෂ උෂ්ණත්වය ගණනය කරන්න නැත්නම් කෙල්වින් වලින් උෂ්ණත්වය ගණනය කරන්න අපි 120ට 273ක් එකතු කරනවා. එතකොට කෙල්වින් 393යි ආරම්භක උෂ්ණත්වය සමානයි දෙවැනි අවස්ථාවේ පරිමාව අපි ගණනය කරගන්න ඕනේ. ඒ වෙලාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000යි. ඒ කියන්නේ කෙල්වින් 1273යි. එතකොට මෙන්න මේ ස්වරූපයට තමයි අගයන් ආදේශ කළ යුත්තේ. කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඒකක සුළු වෙනවනේ එනිසා වැරද්දක් නැහැනේ කියලා. සෙල්සියස් අංශක කෙල්වින් වල පරිවර්තනය කරන්නේ යම්කිසි සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හරි යම්කිසි සංඛ්‍යාවකින් බෙදීමෙන් හරි නෙවෙයි. එනිසා මේ ඒකක සුළු වීම පමණක් සලකලා ආදේශ කිරීම නිවැරදි කියන්න බෑ. 120ට 273ක් එකතු වෙන්නේ 1000ට 273ක් එකතු වෙන්නේ. එකතු වෙන 273 සුළු වෙන්නේ නැහැ හරයට එකතු වීමක් සිදුවන නිසා. එතකොට මේ ආකාරයෙන් සිදුවන වැරදි මගහරවා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ගණනය කිරීමක් කරන අවස්ථාවේදී අඳින රූප සටහනේ සෙල්සියස් අංශක වලින් උෂ්ණත්වය දීලා තිබුණත් කෙල්වින් වල පරිවර්තනය කරලම ලකුණු කර ගැනීම. එතකොට රූප සටහනේ කෙල්වින් වලින් උෂ්ණත්වය තියෙනකොට අපිට බොහොම පහසුවෙන් ආදේශ කිරීම කරන්න පුළුවන්. කෙල්වින් සුළු වෙනවා. V දෙක සමාන වෙනවා 520 ගුණ කිරීම 1273 බෙදීම
393 ඒකකය ඝන සෙන්ටිමීටර්. එතකොට මේ වගේ සුළු කිරීම් ලඝු ගණක වලින් කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. 520 ලඝු ගණකය, 520 ලඝු ගණකය 2.716 1273 10 පාදයේ ලඝු ගණකය 3.1.48 520 1273 ගුණ වෙන්න ඕනේ. එනිසා ඒ ලඝු ගණක එකතු කරන්න ඕනේ. බිංදු එකතු කිරීමට 8යි 6යි 4යි 10යි 0යි 1ක් ඉදිරි 1 1 2 2.2 2 7යි 1යි 8යි දශමතිත 2 3යි 5යි 393 ලඝු ගණකය 2.5යි 9යි 4යි 4 520 1273 ගුණ කරලා 393 බෙදන්න තියෙන්නේ. එනිසා ලවේ ලඝු ගණකෙන් හරේ ලඝු ගණකේ අඩු කරන්න ඕනේ. 8න් 4ක් 4යි, 0න් 4ක් අඩු කරන්න බෑ. මෙහෙන් එකක් ගත්තා. එතකොට 10න් 4ක් 6යි. දැන් මෙතන තියෙන 1, 1න් 9ක් අඩු කරන්න බෑ. මෙහෙන් එකක් ගත්තා 11යි. 11න් 9ක් 2යි. මෙතන තියෙන 7, 7න් 5ක් 2යි. දශමතිත. 5න් 3ක් අඩු වුනහම 3යි. එතකොට 3.22 6යි 4 ප්‍රතිලඝු බලන්න ඕනේ. එතකොට 0.22 6යි 4 ප්‍රතිලඝු වෙන්නේ 1.6යි 8යි 4. ලඝු ගණකේ පූර්ණ සංඛ්‍යාව 3. එනිසා මේ සංඛ්‍යාව ගුණ වෙන්න ඕනේ 10 3 බලේ. 1.6යි 8යි 4 ගුණ කිරීම 10 3 බලේ. එතකොට 10 බල 3ක් තියෙනවා කියන්නේ දශමස්ථාන 3ක් දකුණට යන්න ඕනේ. එතකොට 1 2 3යි. දශමස්ථානේ මෙතෙන් එන්නේ. එතකොට මෙතනින් එහාට ඉලක්කම් නැති නිසා අපිට දශමස්ථාන ලියන එක අත්‍යවශ්‍ය නැහැ. එතකොට ඝන සෙන්ටිමීටර් 1684යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. එයානුව අපිට කියන්න පුළුවන් නයිට්‍රජන් වායු පරිමාව සමාන වෙනවා ඝන සෙන්ටිමීටර් 1684කට. ඒක තමයි ගණනය කිරීමෙන් ලැබෙන පිළිතුර. එතරම් මෙතනදී වැදගත් කරුණු කීපයක් මේ දරුවන්ට කියන්න කැමති. පළවෙනි කාරණේ තමයි මේ විදිහ සරල ගණන් වල ඉඳලම රූප සටහනක් ඇඳලා ඒ රූප සටහනට අනුව රූප සටහන දිහා බලලා ගණනය කිරීම කරන්න පුරුදු වෙන්න. එතකොට සංකීර්ණ ගණන් හදන එකත් ලේසි වෙනවා. හුඟක් දරුවෝ කරන වරදක් තමයි සරල ගණන් ඉක්මනින් හදලා ඉවර කරලා සංකීර්ණ ගණන් හදන්න උත්සාහ කරනවා. ඇත්තටම කියනවා නම් කරන්න ඕනේ සරල ගණනේ ඉඳලා පිළිවෙලට ගණක් හදන විදිහ ඉගෙන ගන්න ඕනේ. එනිසා මම විශේෂයෙන් කියනවා මේ පැවරුමේ තියෙන ගණන් බොහොම සරල වගේ පෙනෙයි දරුවොන්ට. ඒ වුණාට මේ ගණන් සෑම එකම රූප සටහනක් ඇඳලා දත්ත ලකුණු කරලා සිද්ධ වෙන දේ මොකද්ද කියලා තේරුම් අරගෙන එතෙන්ද ගැලපෙන නියම මොකද්ද කියලා අඳුරගෙන යම්කිසි උපකල්පනයක් කළ යුතු නම් මේ උපකල්පනේ ලියලා ඒකක සමග අගයන් ආදේශ කරලා ආදේශ කිරීම පස්සේ ගැළපෙන එකක වලින් ආදේශ කෙරුවේ කියලා බලලා සුළු කිරීම කරා. එතකොට මේ සුළු කිරීම කරන වෙලාවේදී ලඝු ගණක පොත පාවිච්චි කරලා සුළු කිරීම කරන්න පුරුදු වෙන්න. පිළිතුරක් ලබා ගත්තාම ඒ පිළිතුර මොකක්ද කියලා පැහැදිලිව හඳුන්වන්න. එතකොට මෙන්න මේ ක්‍රමයට ගණන් හදන්න පුරුදු වෙන්න. එතකොට කිසිම වෙලාවක සංකීර්ණ ගණක් හදන්න උනත් අමාරු වෙන්නේ නැහැ.